ශරීරණ එක දැම්ම කරන එකේ අවදානමක් නැද්ද? හිටපු කතානායක කරු ජයසිරිගේ මහතාගේ වැඩිමහල් දියණියගේ ජීවිත කතාව තමයි මේ ආශි චිත්‍රපටයේ අඩංගු වෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට ආරාධනා කරනවා ආශි චිත්‍රපටයේ නරඹන්න. ඇත්තරම ආශි චිත්‍රපටයක් නෙමෙයි. ඒ කියන්නේ ඒක සැබෑ ජීවිතේ සිදුවෙච්ච කතන්දරයක්. ඉතින් ඒ චිත්‍රපටය බැලුවාම වෙනද අපි චිත්‍රපට ශාලාවකින් එළියට එන්නේ මාර එන්ජොයි කළා කියලා කියාගෙනනේ. හැබැයි එන්ජොයි කළා නැතුව නෙමෙයි. හැබැයි ඒක වෙනස්ම විදිහක එන්ජොයිමන්ට් එකක්. කියන්නේ ජීවිතේ ගොඩක් දේවල් ඉගෙන ගන්න හම්බ වුණා මේ චිත්‍රපටය හරහා. විශේෂයෙන්ම අපි මේ චිත්‍රපටය කතා කරන තේමාවත් එක්ක ඒ තේමාව ගැන ගොඩක් දේවල් ඒ කැන්ස එකක් ගැන තමයි කතා කරන්නේ. ඉතින් ඒ කැන්ස එක ගැන ඒ වගේම තමයි මවුස් එනහස ගැන මේ ගොඩක් දේවල් ගැන ඉගෙන ගන්න දේවල් ගැන දැනගන්න. මොකද මේක සත්‍ය සිදුවීම් හරහා සිද්ධ වෙච්ච ගෙතිච්ච කතාවක් නිසා ගොඩක් දේවල් මෙහෙම හිතන පතන මිනිස්සු ලංකාවේ ඉන්නවා කියන දේ තේරුම් ගන්න ගොඩක් මං හිතන්නේ මේ චිත්‍රපටය හරහා මට පුළුවන් වුණා, මට දැනුණා. ඉතින් උදාරියක ගැනත් කියන්න ඕනේ, අය මෙහි ප්‍රධාන චරිතයේ රඟපානවා. ඉතින් ඇත්තරම ගොඩක් සන්තෝෂයි අය වගේ දක්ෂ නිළියක්ගේ මේ වගේ හැකියාවන් දකින්න හම්බෙච්ච එක සහ ඇගේ ඒ දක්ෂතාවය හරහා මට තවත් මේ චිත්‍රපටයේ මේ චරිතය ගොඩක් විදිහට දැනුණා, හැඟුණා. ඉතින් ඇත්තරම ගොඩක් සතුටුයි මට අද එන්න හම්බෙච්ච එක ගැන මේ චිත්‍රපටය නරඹන්න. මම ගොඩක් ආසාවෙන් හිටපු චිත්‍රපටයක් නරඹන්න, හරිම ආසාවෙන් හිටපු චිත්‍රපටයක්. ඉතින් ඒකට අවස්ථාවක් හම්බ වුණා. ඒ වගේම ඉතින් සතුටුයි. අවශ්‍ය කියලා කියන ෆිල්ම් එකේ මං හිතන්නේ අපිට හරි සංවේදී. මොකද ඇත්තටම අපි පොඩි කාලේ නම් දන්නවා, ඒ කියන්නේ අපි ඉපදිච්ච දවසේ නම් පිළිකාවක් කියන එක වචනෙටත් අපි බයයි. නමුත් මවක් වශයෙන් අය කොහොමද දරුවව බිහි කරන්නේ, ඇගේ ජීවිතේ පරදුවට තියලා දරුවෙක් වෙනුවෙන් පරාර්ථකාමීත්වය ජීවිතේ යම් අවස්ථාවක හෝ මොන යම් අවස්ථාවක හෝ අපිට තමන්ට ලැබිලා තියෙන වපුසරි ඇතුළේ සතුට කොහොමද ගෙනියන්නේ, ඒ වෙනුවෙන් ජීවත් වෙන්නේ, හැම දෙයක්ම කැටගරගත්ත චිත්‍රපටයක් විදිහට තමයි මම ආසු චිත්‍රපටය දකින්නේ. ඇත්තටම පිටපත ගැන මට කියනවා නම් මම හිතනවා ඇයගේ කියන්නේ හැඟීම් මෙතරම් මෙල්ට් කරලා දෙන්න පුළුවන්, වදනින් පුළුවන් ආකාරය කොහොමද කියලා මම ඇත්තටම පිටපත් රචනය කරපු එතුමකින් අහනවා. ඒ කියන්නේ මං හිතන්නේ ජීවිතය අපි දුකම අරගෙන යනවා කියන එක නෙමෙයි. ජීවිතය කියන්නේ මේ ජීවිතය අනිත්‍ය ගැන කතා කිරීම විතරක් නෙමෙයි, ජීවිතය දුක ඇතුළේ ජයග්‍රහණය කොහොමද ගෙනියන්නේ කියන එක ඇත්තටම ආසු මව විසින් අපිට ගෙනත් දෙනවා. මං හිතන්නේ සියලු දෙනා ඇවිල්ලා බලන්න ඕනේ ආසු කියන චිත්‍රපටය. සංජය පුෂ්පකුමාර මහතා විසින් අධ්‍යක්ෂණය කරන ඇත්තටම අපි සියලු දෙනාටම ඉතාමත් සංවේදී මොහොතක් ඇති කරනවන්න, ඒ වගේම විශිෂ්ට නිර්මාණයක් විදිහට මම දකිනවා. ඒ වගේම මේකේ සංවේදනාත්මක පැත්තට වැඩිය සමාජයට පණිවිඩයක් දෙනවා. අපි ජීවිතයේ ජීවත් වෙන්න කොච්චර මහන්සි වෙන්න ඕනද, ජීවිතය සමහරු විනාශ කරගන්න උත්සාහ කරනවා. ජීවිතේ මොනවද තමන්ට තියෙන්නේ කියලා හිතනවා. තමන්ට මේ ලැබිලා තියෙන නිරෝගිකම ඇතුළේ තමන්ට කොච්චරම් දෙයක් කරන්න පුළුවන්ද කියන දේ ඇත්තටම තේරුම් ගන්න පුළුවන් වෙන චිත්‍රපටයක් සමාජය අපිට හැමතිස්සෙම හැඬ තියෙන සමාජ පණිවිඩයක. මම හිතන සිළු දෙනා ඇවිල්ලා බලන්න ඕනේ මේ චිත්‍රපටය. ජීවිතය ගැන කොච්චර අපිට ගැඹුරු අර්ථයක් දැනේද, ජීවිතේ වටිනාකම අපිට කොච්චර දැනේද කියන එක මේ චිත්‍රපටය තුළින් අපිට දැනේවි. ආරාධනා කරන ආසු බලන්නේ කියලා පිළිකාව සම්බන්ධයෙන් තියෙන. ඉතින් මේක ඔයගොල්ලන්ට බැලුවොත් මේක ඒ වගේ අයට කරන උපහාරයක් වේ. සංජය අයට විශ් කරන එයාගේ ආසු නිර්මාණය වෙනුවෙන් සහ මේක මගේ පුතාගේ ප්‍රථම සිනමා පටය. ඉතින් එයා දායක වෙච්ච. ඉතින් සතුටුයි ආව මට ඒ විදිහට බලන්න හම්බෙච්ච එක. මේ නිර්මාණය බලන්න එන්න කියලා ආරාධනා කරන ඔඩියන්ස් එක හැමෝටම. සංජීව පුෂ්පකුමාරගේ නවතම චිත්‍රපටය ආසු අද සිට සිනමා හල් වල ප්‍රදර්ශනය වෙනවා. මං හිතන්නේ ආසු කියන්නේ සියලුම මනුෂ්‍ය වර්ගයා විසින් නරඹිය යුතු චිත්‍රපටයක්. අපේ ජීවිතවල සිදුවෙන සියුම් ඛේදනීය තත්ත්වයන් මනුෂ්‍යයාට සිද්ධ වෙන ආකාරයෙන් ඉතාම සජීවී ලෙස ඔහුගේ නිර්මාණය හසුරුවලා තියෙනවා. ඉතින් කතා දෙකක් නැහැ මේකේ.
ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වීම සිතට තදින් කාවදින හැම කෙනෙකු විසින්ම නැරඹිය යුතු චිත්‍රපටයක්. මෙහි තියෙන වින්දනය විතරක් නෙමෙයි, මෙහින් දෙන විශාල සුවිශේෂී පණිවිඩයකුත් තියෙනවා සමාජය වෙනුවෙන්. ඉතින් මං සංජීවට ඉත සිතින් සුභ පතනවා මේ චිත්‍රපටය සාර්ථක වේවා. දිවයින පුරා සිටින සියලුම සිනමා ලෝලීන් මේ චිත්‍රපටය නරඹත්වා කියලා මම ප්‍රාර්ථනා කරමි. ආසු චිත්‍රපටය සංජීව පුෂ්ප කුමාර මහත්මයා විසින් තමයි අධ්‍යක්ෂණය කරේ. ඉතාමත් සංවේදී චිත්‍රපටයක්. මම මුලින්ම සුභ පතනවා සංජීව පුෂ්ප කුමාර මහත්මයා ඇතුළු රංගන ශිල්පීන් ශිල්පිනියන් සියලුම දෙනාට, විශේෂයෙන් මුදාරි වර්ණකුල සූර්ය, ශ්‍යාම් ෆර්නැන්ඩෝ සහ අනිත් සියලුම කාස්ට් එකට සුභ පතනවා. මේ හැමෝටම ආරාධනා කරනවා මේ ෆිල්ම් එක ඇවිල්ලා බලන්න කියලා. ඉතාමත් සංවේදී ෆිල්ම් එකක්. මවගේ සෙනෙහස සහ ගැහැණියකගේ ශක්තිය, දරා ගැනීමේ ශක්තිය පෙන්නුම් කරන චිත්‍රපටයක්. ඉතින් හරිම ලස්සනයි. හැමෝටම නැවතත් ආරාධනා කරනවා මේ චිත්‍රපටය ඇවිල්ලා නරඹන්න කියලා.